අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් පස්වෙනි දවසේ ඊසනවනේ උඩ පවත්වන ධර්ම දේශනාවට වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. යේන විඥානේහි තථාගතං පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං විඥානං තථාගතස්ස පහීනං උච්චින්න මූලං තාලාවත්තු කතං අනභාව කතං ආයතින් අනුපාද ධම්මං තීති. කරුකටේතු ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අදත් කී සතිය වගේ මේ උද්ෘතය ලබාගත්තේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. මේ බොහොම ප්‍රසිද්ධයි. මේ සූත්‍රෙන් කියවෙන කාරණාව ගැන කතා කරන ඒ විද්වතුන් අතර මේ වච්ඡගොත්ත කියන බ්‍රාහ්මණය සර්වචනසේ හම්බ වෙලා පුරුදු පරිදි පඬිත කෙනෙක් හම්බෙච්චාම අහන්න වටින ඒවකට විසඳිච්චි නැති ප්‍රශ්න 10ක් ඇසීම හරහා දෙවසක් පටන් ගන්නවා, සාකච්ඡාවක් පටන් ගන්නවා. ඉතින් දෙවසේදී සර්වචනාංශය තමයි මේකට උත්තර දෙන්න ගැලපෙනා වගේ කියලා හිතලා, මේ ලෝකය කෙලවරක් සහිතද කෙලවරක් රහිතද, සදාකාලිකද කලකින් බිඳී යන සුළුද, ජීවිතය කියන්නේ ශරීරයමද ශරීරය කියන්නේ ජීවිතයමද, තථාගතයන් වහන්සේ නමක් මරණය මත වෙයිද නොවේයිද, වෙයිත් නොවේයි දෙකමද, වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා, මේමයි සත්‍යය, මේන් පිට සියල්ල බොරුයි කියන මතයක් ඉදිරිපත් කින් සර්වඥන්සේ හැම දෙයකටම නැත 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 කියලා උත්තර දෙනවා. ලෝකේ අන්තද කියලා අහනකොටත් ඒකමයි සත්‍ය, ඒක අනිත්‍යව බොරු කියන කතා නැහැ කියනවා. අනන්තයි කියලා ඒමයි සත්‍ය අනිත්‍යව බොරු කියනවා නැහැ කියනවා. මේ විදිහට ප්‍රශ්න 10ක් ප්‍රතික්ෂේප කරලා ඊට පස්සේ සර්වඥාන්සේගේ මේ බමුණ අහනවා, දැන් මම යමක්ම දන්න සර්වඥයි කියන උභාන්තිකින් ප්‍රශ්නකට උභාන්ති මොනවද දන්නේ නැවා මොනකට ඔක්කොම නෑ නෑ කියලා. ඉතින් ඒක නිසා මේ උභාන්සේ මේ සාසුණාන්සේ නමක් ඔව් කියන යමක් තියෙනවද කියලා, කියන යමක් තියෙනවා, පණිඩියක් තියෙනවා, මතයක් තියෙනවා. ලෝකෙට හෙලි කරන දේ, ඔව් මම හෙලි කරන්නේ මේක දුකයි කියලා, මේක දුකට හේතුවයි කියලා, මේක නිරෝධයයි කියලා, මේක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා මම දේශනා කරනවා කියලා. ඉතින් මේ බමුණා උත්සාහ කරන පුළුවන් තරම් මේක මේ කියන කාරණාව වටහා ගන්න. ඉතින් සර්වචන් වහන්සේ මේ පුද්ගලයා කියන්නේ එහෙම නැත්නම් මේ විඳවන්න විඳින කෙනා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියලා, මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටයි. ඉතින් ඒ අනුව තමයි දුක පැනෙන්නේ, දුකට හේතුව පැනෙන්නේ කියලා විස්තර කරන මේ බමුණා කියනවා, දැන් මෙච්චර වෙලා හරි ඔබ වහන්සේ ළඟ තිබ්බ ඔබ වහන්සේ කෙරෙහි තිබුණ ශ්‍රද්ධාව දැම්මට තේරුම් ගන්න පුළුවන් ගැති ඒකත් දැන් කඩලා ගියා, දැන් මට මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා, ඔබට එහෙම නොතේරෙන්න හේතු තියෙනවා. සාධාරණයි මේ අන්‍ය තීර්ථක යන ඇසුරු කරන මේ විවිධ මති ඔළුවේ තියාගෙන ඉන්න කෙනෙකුට මේක ඇත්තටම අමාරුයි, මේ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා වෙන්නේ අර තිබුණු පැහැදිලිකමක් නැති වෙනවා, නැත්නම් ශ්‍රද්ධාව නැති වෙනවා, පැහැදීම නැති වෙනවායි කියලා බුදුජාණන් චූත්‍ර දෙනකොට ඒ සාකච්ඡාව ඇද්දෙනවා. දැන් සාකච්ඡාව ඇද්දෙනවා බුදුරජාණන් ශ්‍රී මහසාර පිටිපස්සෙම තත්ත දාලා තියෙන දැන් ඉස්සරහින් විතර නෙමෙයි අල්ලගෙන පිටිපස්සෙන් තත්ත දාලා තියෙන්නේ. ඒකල්ලා බුදුරජාණන් ශ්‍රී සඳහන් කරනවා, ඔය ඇති වෙනවා පවතිනවා නැතිනම් බහන ප්‍රශ්නවලදී මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා, ඒකට මනාප විදියට කැමති විදියට උත්තර දෙන්න කියලා. ඒකෝ ආයතර බමුණගේ ඇඟට ලේ වුණනවා. ඊට පස්සේ කියනවා, ඔබ ඉස්සරහා දිදුලන දිලිසෙන ගින්නක් තියෙනවා, ඒ ගින්න මේ ඇති වෙනවා දර ගොඩකට ගිනි තීරන. අපි ඒකට දරගින්නක් කියලා කියනවා. දරගින්පත් වෙලා ඉවර වුණා. ඉවර වුණාට පස්සේ දැන් උඹෙන් අහනවා,
මෙතන ගින්නක් තිබුණා දැක්කනේ ඔව්. නැති වුණා දැක්කනේ ඔව්. මේ ගින්න මේ ගිනි දළු උතුරු දිශාවට ගියේ දකුණු දිශාවට ගියේ වමට දකුණට ගියා. එතකොට මේ බබුණා කියනවා මේ ඒක ඉතින් එහෙම කියන්න බෑ. ගින්න උතුරට ගියා දකුණට ගියා කියලා. එතකොට ගින්න ගියේ නැද්ද ගියා. ගින්න තිබුණ නැද්ද තිබුණා. ඉතින් එහෙනම් කොහෙද ගියේ? ආන් ඒ වාගේ යම් මේ ගින්නක් මේ රූපේ කියලා කපපත් වෙනවා නිතරම. වේදනාව කියලා කපපත් වෙනවා නිතරම. සංඥාව කියලා කන් නිතරමපත් වෙනවා. අපි මේ කෙරුවාවල් සංස්කාර නිතරම තියන විඥානය කියලා තියෙනවා. අන්න ඒක ඉවර වුණාට පස්සේ ආය නැවත පත්තු කරන්න නැතුව හිටියොත් ඒක ගියා ගියාමයි යාතක් හොයාගන්න හම්බ වෙන්නේ. ඒක නිසා මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයි කියලා කිව්වොත් වැරදි. නොවෙයි කියලා කිව්වොත් වැරදි. වෙයිත් නොවෙයි කිව්වත් වැරදි. වෙයිත් නොවෙයි නොවෙයිත් නොවෙයි කිව්වත් වැරදි. මේ ගින්න වගේ කියලා ඒ අර බුදු දහමසේ ඉස්සලා කියපු ප්‍රශ්නේ වෙන නිදර්ශන මාර්ගයෙන් ගෙන හරපාන. ඉතින් මේ බමුණට තිරව ගන්න අමාරු ඒ තථාගතයන් වහන්සේ නමක් මේ පින්නම් පෑවෙන් පස්සේ මොකද වෙන්නේ කියන මේ සම්ප්‍රදාන කුල රීකිය ක්‍රමයේ කල්පනා කරන කෙනාට ඊ ගාවට වෙනදී තථාගත භාවයටපත් වෙන්නේ නැතුව හිතලා පොත් බලලා දාර්ශනික නගන කරන්න බෑ. ඉතින් ඒක ක්‍රමයෙන් කරන්න ඕනේ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා එහෙම මුළු හදින්ම මේක බැලුවේ නැත්තම් වමතින් අල්ලන්න ගියොත් එහෙම නැත්තම් අන්‍ය තීර්ථක වෙන ලාමක අදහස් සහිතව මේ කටයුතු කරන්න ගියොත් ඒ තේරෙන්නේ නැහැ කියන එක සාධාරණයි. තේරෙන්නේ නැහැ ඒක එහෙම තමයි. කරනවා නම් දෝතින් අල්ලලා කරන්න. කරනවා නම් ෆුල් ටයිම් දාලා කරන්න වනවන්න කරන්න බෑ මේක. මෙතෙන්දි බෑ. කියලා මේ අර බමුණට විචල කළ දුන්නට පස්සේ විචල කළ දෙන්න සර්වඥාන්සාර ගත්ත මම කියන්නේ මේ දුකේ හටගැන්ම රූපේ හටගැන්මත් එක්ක සිද්ධ වෙන්නේ. දුකේ හටගන්න වේදනා හටගන්නත් එක්ක වෙන්නේ සංඥා සංකාර විඥාන. ඒක නිසා ඒ හටගත්ත දේ හෝ නැවත හටගන්නාසුළු ස්වરૂපේට ආස කරනවා නම් ගින්න හටගන්න දෙයට ආස කරනවා නම් ප්‍රභවයට ආස කරනවා නම් ඉතින් යාට ගින්න තමයි ලැබෙන්නේ, දෙවිල තමයි ලැබෙන්නේ, තැවිල තමයි ලැබෙන්නේ. ඒසයි යම් කිසි කෙනෙක් රූප වලට ආස කරනවා නම් නැත්නම් රූප වල තණ්හා කරනවා නම් යාට ඉතින් ගින්නෙන් වෙන දෙවිලි තැවිලි හම්බ වෙනවා රූපෙට ආස කරන මට්ටමෙන්. ඊට පස්සේ යමක් සැප වේදනා වශයෙන් හෝ වේදනා පිළිබඳ රුචිකත්වයක් පහළ කරනවා නම් දුක එපා. සැප ඕනයි කියලා ඒකෙදි වේදනාව බාර ගැනීමක්. බාර ගත්තොත් ගින්නක් බදාගත්තා වගේ තමයි. හොඳට පිච්චෙන දර කොටයක් බදාගත්තා වගේ, ගිනි අඟුරු කොටක් බදාගත්තා වගේ, ගිනි කන්දකට පැනනා වගේ වේදනාව බලාපොරොත්තු වෙනවා. සංඥා වශයෙන් මේ අපි අඳුනනවා, හඳුනා ගැනීම සඳහා සලකුණු තබනවා. ඒ සංඥාකරණයේ තියෙන තාක්කල් මම මුල් කරගෙන මේ අපේ නොවි කියන මේ බෙදීම තියෙන තාක්කල් අත්‍යාර ගිනි කොට බදාගත් එක තමයි වෙන්නේ. ඒක ගින්නක්. ඊට පස්සේ මේ මගේ කෙරුවාවල්, මේ මගේ වැඩ, මේ මගේ නිර්මාණ, මේ මගේ දරුවෝ, මේ මගේ වස්තුව, මේ මගේ mati, මේක මතාන්තර කියලා කවුරු හරි මොනවාරි බදා ගන්නවනේ ඔය ගින්න බදා ගැනීමක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් මේ මම නොවේ කියන බෙදා දැක්වීම, ලෝකේ පවතින මේ බෙදා දැක්වීම මේ විඥානේ තීනායට විතරයි තියෙන්නේ. ගස්කොළන් වලට එහෙම මේ මම සහ මම නොවේ කියන ගස්කොළන් දන්නේ නැහැ. ඒ ගහට කෙටුවට ඒ ගහ මොකෝ කියන්නේ. විඥානේ තියෙන කෙනාට විතරයි මේ මට කෙටුවා මම තොටකොටනවා කියන කතාව එන්නේ. ආන්නේ විදිහට මේ එක එකක් සර්වචනන්සේ අර කරුණු මම යවෙන්න හදාගන්න දුක හට ගන්න හේතු වෙන කරුණ පහ පෙන්වලා දීලා ඒ කරුණ පහ ආයෙත් මේ බමුණට සද්ධාව නැතිවෙච්ච බමුණට කිසලා කියපු දෙයක් මට එපා වුණා ස්වාමීන් වහන්සේ කියපු බමුණට ආයෙත් කියලා දෙනවා. ඉතින් අපි පසුගිය වාර දෙකකදී මේ අවසාන වශයෙන් ගන්න මේ විඥානයගේ අපේ හිත නැත්තම් මන නැත්තම් මේ මනෝ විඥාන කියන මේෙන් හඳුන්වන මේ ස්කන්ධයේ තේරුම් ගන්න උත්සාහ කරා. උත්සාහ කරනකොට උත්සාහ කරන්න වෙන්නේ විඥානේ හරහමයි. විඥානේමයි විඥානේ තේරුම් ගන්න වෙන්නේ. ඉතින් විඥානය තේරුම් ගන්නට අකමැති කෙනෙක්. ඒක නිකන්
හොර කණ්ඩායමක ප්‍රධාන හොරා වගේ. හොර කණ්ඩායම ප්‍රධාන හොරා ප්‍රසිද්ධිය පෙනී හිටින්නේ. හැබැයි අද්භූතමාකාර මේ විදහාක බලසහිතයි. මෙයා මිනිස්සු මරනවා. ඇති වෙන්න ආයුධ තියෙනවා. වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. රජයකට වඩා බලවත්. හැබැයි මිනිහා කවුද කියලා දන්නේ නැහැ. ඉතින් අපි හරියට මිනිහම අල්ලගෙන එයා ලව්වා මේ කූට ව්‍යාපාරේ නැති කරන්න කටයුතු කරන්න හදනවා වගේ තමයි මේ විඥාණය කුටු කරනවා කියන එක. ඉතින් බෑ රජයටවත් කරන්න බෑ. ඇමරිකන් රජයටවත් කරන්න බෑ. මොකද ඇමරිකන් රජයත්පත් කරන්නේ ඉවැනි කට්ටියක්. ඒ කූට ව්‍යාපාරකාරු. ඉතින් ඒ කූට ව්‍යාපාරේ අල්ලනවා කියන එක හෝ ව්‍යාපාර නායකයා හරහාම හොරා ලවාම ඒ ව්‍යාපාර නැති කරනවා කියන එක බෑ කියන එකයි ලෝකෙ පිළිගන්නේ. සර්වඥාන්සේ මෙහෙම කියන්නේ. සර්වඥාන්සේ සඳහන් කරනවා මෛත්‍ය කියන්නේ එනවනම් දුවතිම වැඩ කරනවනම් වමතින් අල්ලන්නේ නැතුව මේක අල්ලතයි. ඒක තමයි සර්වඥාන්සේ කියන්නේ. එහෙම නැතුව මේ බමුණ අහන විදියට තථාගතයන් වහන්සේ මරණය මත වේද නොවේද ওই තර්කෝලෙ මුකුත් කරන්න බෑ. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ තමන් වහන්සේගේ පිළිබඳව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරලා පංච උපාදානස්කන්ධ යේන විඥායේ විඥානේ තථාගත පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං විඥානං තථාගතස්ස පහින මේ ලෝකයා මෙයා සර්වඥන් වහන්සේ කියලා මෙයා තථාගතයන් වහන්සේ කියලා මෙයා රහතන් වහන්සේ කියලා යම් හිතකින් මාව පණවනවනේ මේ බුදු හිත මේ බුද්ධජානක විඥානේ කියලා කවුරු මොන පැනවිල්ලක් කරුවත් මම එහෙම එකක් පණවන්නේ නැහැ මේක මගේ ප්‍රහීනයි මේ බුදු හිත කියන එක සර්වඥානසගේ හිත කියන එක මිනිස්සු පණවන්න ලැබෙත්ලා ඇසි මිනිස්සු හිතනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි බුදු හිත කියලා. නමුත් ඒක මයින් ගිහිල්ලා ඉවරයි. මම මේක පිළිබඳව අල්ලගත්ත කතා ඉදර ඉවරයි. මම මේක අල්ලගෙන ගැහෙන ගතිය ඉවරයි. ඒක උච්චින්න මූලා මුලින් උදුරලා දාලා තියෙන්නේ. තාලාවත්තු කතා මේ එක බීජි පත්‍ර සාකයක් කැපුවට පස්සේ දළු දාන්නේ නැහැ. ද්විබීජ පත්‍ර සාක වගේ නෙවෙයි. තාලා කියලා කියන්නේ තල් ගහට. තල් ගහ තාලාවත්තු කතා ගලවල පැත්ත ගිනි පරසේ ආය හැදෙන්නේ නැහැ. මුදුන් මේ අංකුරේට හානියක් වුණොත් ඉවරයි. ඒ නිසා ඒකේ ගොබේට තල් ගහක පොල් ගහක ගොබේට හානි කළොත් ආයෙත් පස්සේ ගහ වෙන්නේ නැහැ. මම මේක ඒ වගේ කරලා ඉවරයි. අනභව කතා මේව අභාවයටපත් කළේ වෙලයි ආයතින් අනුපාද ධම්මෝ. ආයි නැවතත් මේ මිත්‍රයි සතාගත විඥානය කියලා පෙන්වන්න පුළුවන් තැනක් පෙන්වන්න පුළුවන් දෙයක් ආයෙ ඇති කරන්න බෑ. ඒ නිසා විඥාන සංකා විමුක්තෝ කෝ තථාගතෝ වච්ච තථාගතෝ වච්ච මේ විඥාන කියන ගිනුම විඥාන සංඛා විමුක්තෝ මෙන්න මේක විඥානේ තථාගත විඥානේ මේක අනුපෝදුන් විඥානේ කියලා තථාගත විඥානේ පණවන ඒ ඝණයට ගැනීම සංඛ්‍යාට ගැනීම ගතියෙන් තථාගතයන් වහන්සේ මත හැබැයි ලෝකයා ඔක්කොම කියනවා මේ තථාගත විඥාන හරිම පිරිසිදුයි තථාගත විඥානේ හරිම මේ නික්ලේශී ඒ මොනවා කිව්වත් එහෙම කියන ගතියෙන් මන් නිදාස් තථාගතයන් කියන ගම්බීරෝ අපමෙයෝ මේක ගම්බීරයි මම දන්නවා ඕගොල්ලෝ පිළිගන්න කැමති නැහැ. ඕගොල්ලෝ ඇති තථාගතයන්ගේ විඥානේ බොහොම හොඳයි කියලා උඩ තියලා කරඬුවක තියලා වඳින්න. අඩු ගන්න විඥානේ නැත්තම් තථාගතයන්ගේ සංස්කාර ටිකට හරි වඳිනවා. මේ තථාගතයන්සේ ඇති කරපු දෙයක් මේ තථාගතයන්ගේ නිර්මාණ කියලා මුදුවරුගෙන මේ එකක්වත්ම ඊළඟ නැම ඔක්කොම ප්‍රහීනයි. සර්වඥාන්වහන්සේ කියලා අඳුර ගන්න හදනවා අපි. දහතු වලින් අඳුර ගන්න හදනවා රූපෙන් අඳුර ගන්න හදනවා නානා සංකේත කරනවා දැන් හිටන්ද වෙසක් වෙනකොට බලන්න වෙසක් කඩවල බුදුහාමුදුරුවෝ හඳුනා ගැනීම සඳහා කරන දේ ඒ එකක්ක සරුවඥාන කියන මම අල්ලලා නැහැ මම ඒ ඔක්කොගෙම විමුක්තයි ඒ අල්ලන්න පින්නන්න හදන හැම දෙයක්ම නොකිය කියන බොරු කියලා මේ පිස්සු හදන හීන මේ තමයි තථාගතයන් වහන්සේ කියලා කාලයක් තිබ්බේ ධම්මචක්‍රේ සරුවඥාන්සේ පින්නවා ඊට පස්සේ බෝධින් භෝගහක් පින්නවා ඊට පස්සේ ග්‍රීක නිර්මාණ ශිල්පයේ බුද්ධජනක රූපය ගත්තා. දැන් මේ පාස පිටක් වෙනකොට බුද්ධ රූපයක් හදන්න බෑ. බෞද්ධ කටයුතු මහත්යන්තෙන් පෙන්නේ ඒ ලකුණු ටික නැතුව. මේ කවුද මේ අනුමත කරන්නේ? බුදුහාමුදුරුවෝ හිටියොත් මේ බෞද්ධ කටයුතු මහත්යන්සේ අනුමත කරයිද? මේ මුද්‍රා 6යි තියෙන්නේ ඉන්නේ පිට කරන්න බෑ. ඉරියව් 4යි තියෙන්නේ ඉන්නේ පිට කරන්න බෑ කියලා. දැන් මේගොල්ලෝ මේ නීති හදනවා. ඉතින් ඕකම තමයි කතෝලික සභාවටත් උනේ. ඔකමෙන් තමයි ආගමෙන් කරන්නේ. ඉතින් බුදුදහමේ කියනවා එහෙම මේ සලකුණකින් බුදුහාමරෝ පණවන්න පුළුවන් ගතියක් තියෙනවා. තොපි පණවගනියා. හැබැයි මම නැහැ උවට. එච්චරයි කියන්නේ. මම එයින් විමුක්තයි.
යම් වේදනාවකින් සරුවචාන්සේ උපරිම සැප වේදනාවක් ඉන්නේ කියලා වැඩක් නැහැ කියලා අපි මේ උදාහරණට වේදනාව පටවන්න හදන බුදුන්ස් කියනවා නී බල ඕනේ කතාවක් කියවල මම ඒකෙ විමුක්තයි ඒකම සරුවචාන්සේ 18 රියන් ෂඩ්වට බුද්ධ රශ්මි තියෙනවා මෙහෙමයි 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 කියලා දැන් අපි රූපෙකින් පනවනවා කිනිචී ඒක තමයි උඹලගේ වැඩේ හැබැයි මේ තථාගතයන් වහන්සේ ඒකෙන් ප්‍රහීනයි එහෙම මවාපෑමක් ඕනේ නැහැ එහෙම දේවල් නැහැ එහෙම දේවල් තියෙන එකෙකුට නිවන් දකින්නත් බෑ ඉතින් ඒක වච්චකොත්තර තේරෙන්නේ නැහැ. මේ අග්ගි වච්චකොත්ත කියන නම ඇවිල්ලා තියෙන මම හිතන්නේ මේ ගින්නේ උපමාව නිසා වෙන්න ඇති. ඉතින් කාරි ප්‍රසිද්ධයි. ගින්නක් නිවුණාට පස්සේ ඒක කොහාට යනවද කියලා කාටවත් පනවන්න බෑ. ගින්න ඇති වෙන හැටි දකින්න නැති වෙන හැටි දකින්න. සමුදේ දකින්න වය දකින්න. නමුත් මේ ගින්න ගියාට පස්සේ කොහෙද ගියේ? මේක මේ සදාකාලික වුණාද? උච්චින්න වෙලා ගියාද? සදාකාලික උච්චින දෙක අතරමැද සදාකාලිකත් නැහැ උච්චින්නත් නැේද කියන එක පැනෙන්නේ නැහැ කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ගින්නක් නිවුණාට පස්සේ කොහෙන් හොයන්නද? ඒ වගේ තමයි තථාගතයන් වහන්සේ මරණය මත වෙයිද? නොවේයිද? වෙයිත් නොවේයිද? වෙයිත් නොවේ නොවේත් නොවේද කියලා ගත්තොත් මේවා කිසි දවසක දුක අවබෝධ කරන්න හේතු වෙන්නේ නැහැ. මේ වගේ වෙන්නේ ඉතින් කතන්දර ගොත කොට විසත්තරන් ගහ ගහ ඇවිදී වටේට. නමුත් අවබෝධ වෙන්නේ ඉතින් ඉන්සා සරුවචාන්සේ කියනවා මේ උඹ වාගේ මිත්‍යා දෘෂ්ටිකයකට මිත්‍යා දෘෂ්ටිකයන් අනුමතක අනුගමනය කරන අනම්මනම් වැඩ කරන ගාම බුද්ධහම කරන අයට මේක තේරෙන්නේ නැහැ. මේකට සම්පූර්ණ කාලය යොදලා ඒකටම සද්ධාවන්ත වුණොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ දේවල් වල මේ හට ගැනීමේ මේ නැතිවීමේ කියන එක හොඳට දකිනවනම් ගින්නේ උපමාවට අනුව එහෙනම් ඔන්න තේරුම් ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ අවසානයේ අපි කතා කර කර හිටියේ මේ විඥානය කියන එක එහෙම නැත්නම් මේ දෙක බෙදලා ගන්න ගතිය මම සහ මම නොවේ කියලා ඒ දෙකට බෙදලා ගන්න ගතිය තමයි සාමාන්‍යයෙන් මේ බණකට වගේ ගන්න එහෙම අර්ථකථනයක් නමුත් විඥානයේ ක්‍රියාකාරීත්වයට ගොහම් පළල්. නමුත් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මම වෙමි මේ මම නොවේ. මේ අපි මේ අපේ නෙවෙයි තොපේ. අන්නේ දෙක බෙදෙන ඕඩම තැනක විඥානය එනවා. විඥානය එන හැම තැනම දුක එනවා. ඒ එහෙම බෙදීමක් නැතුව මේ ඔක්කොම මේ ගින්න නිවුණට පස්සේ තේජෝ ධාතුවට මොකද වෙන්නේ? තේජෝ ධාතුව නැති වෙන්නේ නැහැ. ඒක අනන්‍යතාවය නැති වෙලා යනවා. ලෝකෙ දිය වෙලා යනවා. මේකේ සර්වඥාංශය පෙන්වන්නේ මහා සියයතාපි මහා සමුද්දෝ. ගංගාවල් මහා ගංගාවල් එනකන් කරදියේ මිදිදියේ ගලන්නේ. මුදිර කියලා පස්සේ කරදිය ගොඩකට එකතු වෙනවා. එතකොට ගඟට මොකද වෙන්නේ? ගඟේ අනන්‍යතාවයට මොකද වෙන්නේ? වතුර නැති වෙන්නේ නැහැ. මිදිදියේ කරදිය පාටපත් වෙනවා. නමුත් ඒ නමට ඊට පස්සේ ගංගා නන්නම් කියන්න බෑනේ. අන්න ඒ වගේ මහා සමුද්‍රයට ගිය සියලු ගංගාවල් වල ස්වභාවය ගත්තොත් මේ මහා මෝද උපදුනා කියලා කාටවත් කියන්න බෑ. මේ මහා මෝදේ උප්පත්ති කතාව කවුරක්වත් දන්නේ නැහැ. ඒ වගේම උපදුරේ නැහැ කියලා කාටවත් කියන්නත් බෑ. උපදිමින් තියෙන මහා සමුද්‍රය ගැන විසර ජාලයක් දැනටත් ඔය පරාක්‍රම සමුද්‍රය කියලා අපි එකක් හදාගත්තේ. ඒක ඔන්න තවත් සමුද්‍රයක් හටගත්තා. කවුරක්වත් නැහැ කියන්නේ උපදින්නේ නැත්තේ නෑ. නමුත් පරාක්‍රම සමුද්‍රයේ මහමුදත් එක බලනකොට ගණන් ගන්න දෙයක් නෑ. මේක මේ පොඩි පිටරය වුණු විජ්ජක් වගේ එකක්. ඉතින් ඒ වගේ උපදින්නේ නැහැ කියලා කියන්නත් බෑ. කට්ටිය කැමති නම දාගන්න. මේ මම සමුද්‍රයක් ඇදුවයි කියලා. ඉතින් ඒකට ඉඳ තියෙන මහා සමුද්‍රයකට චෝදනා පත්‍ර බාර ගන්න දෙන්නේ උපජ්ජතිච න උපජ්ජතිච කියලා කියන්නත් බැහැ. උපදිනවා උපදින්නේ නැහැ කියන්නත් බෑ. නේව උපජ්ජති න උපජ්ජති කියන්නත් බෑ. ඒ නිසා මේ මහා සමුද්‍රය වගේ තියෙන දේ මේ පොදුවේ තියෙන දේ කොටහක් මගේ කියලා කඩාගෙන අනිත් දේ මගේ නෙවෙයි කියලා වෙන් කරගත්තා පස්සේ ඉතින් උරුට්ටුවම තමයි. ඊට පස්සේ රණ්ඩුවම තමයි. පුළුවන්ද මේ ලෝකේ ජීවත් වෙන ගමන් කොළුවක් ඇති මිනිස්සෙකුට මේ වෙන් කරගන්න කියලා අපිට සබහා ධර්මයේ කියලා නැහැ. අපි වෙන් කර ගැනීම අස්වාභාවිකයි කියලා තේරුම් ගන්න. ඒක පිස්සුවක් කියලා තේරුම් ගන්න. පෘතක් පෘතක් කියලා කියන්නේ කුටි කඩා ගන්නවා කියන එක. පෘතක් පෘතක් නෙවෙයි මනුස්සකම තියෙන්නේ. ඒකේ මාත් එක මිනිසෙක් විතරයි. ගංගා නංගගේ වැලිතලාවෙ තියෙන වැලි ඇටයක් විතරයි. මම මේ අනිකට ලොක්ෙක් හරි පුංචක් නෙවෙයි වැලි ඇටයක් නෑ කියනවත් එපා. වැලි ඇටයක් තමයි. ඒකේ මොකද්ද අඟ උස්සන දෙයක් තියෙන. ඕකේ මොකද්ද තියෙන්නේ අඬ හැර පාන දෙයක් තියෙන. ඕකේ මොනක් තියෙන්නේ කියා පාන දෙයක්. ඒ සීරු වැටෙන්නේ. වැලි කැටේ අඬ හැරේ තමයි ඔය
පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. වැලි කැටේ මේ වැලි කැටේ අල්ලන්නේ කියලා මමයි වැලි කැටේ කියලා එයා රූපෙ වෙන්නවා. එහෙම නැත්නම් අනික් වැලි කැටේ යට තියෙන මම උඩ ඉන්නේ කියන්නේ එයා අඟ උසන්න හදනවා. මේ වේදනාව මම මේ සැප විඳිනවා කියලා කියන්න හදා ගන්නවා. එතෙන් සංඥා කරලා පෙනෙනවා අනික් කැටේ කුන් හතරයි තියෙන මට කුන් පහක් හයක් තියෙනවා. තුඩු හතරක් පහක් තියෙනවා කියලා. එනත මම රවුන් කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ වැලි කැටේ කියන මම ඇවිල්ලා කොන්ක්‍රීට් ගලක වැලි කැටයක්. මම ඇවිල්ලා මහා ගොඩනැගිල්ලක කොනක ඉන්න වැලි කැටයක්. මම කවුරු හරි අසුචි කැලක තියෙන වැලි කැටයක් කියලා එයා ඒ එයාගේ බලපුරුවව කාරකම් කියන්න හදනවා. වැලි කැටේ වැලි කැටේම තමයි කොහෙ තිබ්බත් වැලි කැටේ. ඒ වෙනුවට එයා කියන්න හදනවා නෑ නෑ මම උසස්. මම රජවංශින් ඇවිල්ලා තියෙන කියලා. ඉතින් ඒ සංස්කරණය කරලා පෙන්වන්න හදනවා මේ තමන්ගේ තියෙන විශේෂත්වය. ඒකල අනික් වැලි කැටත් එක්ක අපි ගන්න දිනුවක් නෑ. ඒගොල්ල වෙන වංශයක් අපේ වෙන වංශයක් කියලා ඒ ගන්න ගතිය සෝභාදත්ම වැලි කැටේ කර දෙන එක නෙවෙයි. ඒක වැලි කැටේට එන පිස්සුවක්. පුතජන ගතියක්. වෙන් කළ හඳුර ගන්න ගතියක්. ඉතින් බුදුදහම කියනවා සද්ධාවේ නාමයෙන් ඕක අතහැල දාපන්. සීලේ නාමයෙන් ඔක්කොම සිල් ලකින කට්ටියනේ. අතහැල දාපන්. ඒ ගල්ජෝ පණ්ඩිතයන් සීන කාලේ කියන්නේ පරණ පරණ උපසම්පදා වෙච්ච පුතජන භික්ෂුවක් කියනවා. සාමණේර රහතන් වහන්සේලමක් කියනවා. අර සාමණේර රහතන් වහන්සේ අර උපසම්පදා වෙච්ච පරණ භික්ෂුවට වඳිනේ බයි. මේ ඉදයක් නේ. ඒක තමයි හැටි. යාගේ සීලේ උසස්. මේ වඳින්න රහතන් වහන්සේලා. අර කෙලෙස් සහිත සීල වැඩි කෙනෙක්. ඒක තමයි වෘත්ත ප්‍රතිපාදිය කියලා කියන්නේ. වෙන්දපා. ඉවරයි නේද ඊට පස්සේ ආය කවුරක්වත් ඇවිල්ලා අයියෝ හොඳ නැහැ ඔබ වහන්සේ රහතන් වහන්සේ උන්වහන්සේ පුතජනේ නේ කතා කරන්න දෙන්නේ මට කලින් ඔබ සම්බදල්ලා තිබුණා පලිප් පැවිදිලා එච්චරයි එතකොට අපි වෙන නීතියකට යටත් වෙනවා කියන්නේ සීලේ එහෙනම් සතියට ගිහිල්ලා බලන්න වර්තමාන චිත්තක්ෂණයට ඇවිල්ලා දෙන්නේකට තියනවාද කියලා වර්තමාන චිත්තක්ෂණයේ අත්දැකීමේ ගෑනු අත්දැකීමක් පිරිමි අත්දැකීමක් වැඩිමාල් අත්දැකීමක් තරුණ අත්දැකීමක් උගත් අත්දැකීමක් නුගත් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට කවදාකවත් අත්දැකීම ගැන කියන්න බෑ. මොකද ඒකෙන් අපිට නම්බුවක් එන්නේ නැහැ. මේ මමයා අඟ උස්සන්නේ නැහැ. ඒ නිසා බුදුන්ස කියන පුළුවන් තරම් වර්තමාන හිටපා. ඉන්න බැරි මොකක්වත් නිසා නෙවෙයි. ඒකෙන් අපිට කොඩි දාන්න බෑ. ඒකෙන් අපිට කතන්දර හදාගන්න බෑ. ඒකෙන් අපිට මමයා උස්සලා පෙන්වන්න බෑ. ඒකෙන් අපිට කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලැබෙන්නේ නැහැ. එනිසා අපි ඒක නිකන් අර පතෝලොහොත් දක්වාගේ එහෙම නැත්නම් ඇල්ලතර වාගේ පැත්තකට කරලා මොකක් හරි කටකස්මක් තියෙන එකක් ඔය ඔය ඇවිදිනවා. ඉතින් එනිසා කොයි වෙලාවකරි තේරුම් ගත්තොත් ඒ හොයන්න ඇවිදින්නෙම මොකද්ද තියෙන මාන්නයක් හීන මාන්නයක් නිසා. එනිසා මේ වර්තමාන මොහොත එළඹ සිටි මොහොත තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. මේක තමයි සාතන සම්පත්තිය කියන්නේ. දන්න දහංගටයක් දාලා වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්න කියලා. ඒකට ප්‍රධාන වශයෙන් විරුද්ධ වෙන්නේ තමන්ගේ විඥානය තමයි. විඥානයට ඕනේ නැහැ මේ චිත්තක්ෂණය තාක්ෂණික වැඩවලට යන චිත්තක්ෂණය, මේ චිත්තක්ෂණය ආධ්‍යාත්මික වැඩවලට යන චිත්තක්ෂණය, මේ චිත්තක්ෂණය පිං කරන චිත්තක්ෂණය, මේ චිත්තක්ෂණය අනුන්ට උදව් කරන චිත්තක්ෂණය කියලා අර චිත්තක්ෂණ වලට ලේබල් ගන්න. ලේබල් ගහලා කියනවා මේ තාක්ෂණ වැඩ කරන චිත්තක්ෂණය හොඳයි. බීඩි බීබි නිකන් බෝක් වකුඩු වල ඉන්න චිත්තක්ෂණයට වැඩිය චිත්තක්ෂණ වලට මොකක්වත්ම ගන්න. ඔක්කොම සමානයි. ඉතින් අපි අර උපයගත්ත ඔක්කොම බිඳුවර බහිනවා වර්තමාන මොහොතේ දාපුවා. එසේ යම් කිසි කෙනෙකුගේ යම් චිත්තක්ෂණයක් ශ්‍රද්ධාවෙන් පිළිලා සීලයට මලගේ සීලයක් තියෙනවා කියලා දැනගෙන වර්තමාන මොහොතට එළඹිලා වාසය කිරීම බුදුහාමුදුරන් ළඟ වෙන තියෙන කෙලින්ම ක්‍රමයි. ධර්මයේ අවබෝධ කරගන්න තියෙන කෙලින්ම ක්‍රමයේ ඉතරම තමයි බුදුහාමුදුරු ඉන්නේ. ඉන්නේ පිට අපි මොනවා හොයන්න ගියත් ආලවට්ටම් දාගෙන මේ බුදුහාමුදුරෝ මෙහෙමයි දඹදිව යන්න ඕනේ නැත්නම් මතු විදිනු මච්චු බුදුහාමුරෝ දකින්න යන්න ඕනේ එහෙම නැත්නම් කතියප කවුතම සර්වඥාන්සේ දකින්න යන්න ඕනේ කියලා මේ සර්වඥාන්සේ අල්ලගෙන මේ කතන්දර ගොතන්න හැදුවට මේ චිත්තක්ෂණයේ අවුල් වෙන එක මිස එහෙම නැත්නම් ක්ෂණයේ ගිලිහෙන එක මිස මොකක්වත් වෙන දෙයක් නැහැ. ඉතින් සර්වඥාන්සේ නගන මම උඹල මාව පණවන්න හැදුවට මේ සර්වඥ විඥානය කියලා දෙකින් සර්වඥ සංස්කාර කියලා දෙකින් මගේ සර්වඥ නගන විඥාන සංකා විමුක්තෝකෝ වච්ච තථාගතෝ විඥාන සර්වඥ විඥාන කියලා යමක් කාට පටපදින්න ගියත් මං ඒකෙන් නිදහස්. ඉතින් ඒක මොකද්ද කියන්නේ? තොපිත් නිදහසය. මේ මම මේ කියා ගන්න එකෙන් මගේ කියා ගන්න එකෙන් නිදහස් වෙන්න කියලා. ඉතින් එතකොට මුකුත් වෙන්නේ නැහැ. ඒකට මේ ගඟක් ගිහලා මුහුදට වී ගත්තයි කියලා ගඟ වාෂ්පීකරණය වෙන්නේ නැහැ. වතුරට මුකුත් වෙන්නේ නැහැ.
ගින්නක් නෙවුණ ගියයි කියලා ලෝකේ තියෙන තේජෝ දහතුන් මොකද මේ ශක්ති සංස්ථිති නීමයක් මේ ලෝකේ තියෙන්නේ. කිසිම ශක්ති කඳුලක්වත් මේ ලෝකෙන් පිටයක් නැහැ. එක එක දැක්පට පරිවර්තන වෙමින් ඔහෙ තියෙනවා. ඉතින් අර මගේ දර වලින් පත්තු කරපු ගින්නය, පිදුරු වලින් පත්තු කරපු ගින්නය, වෙන කෝටු කැබිලි වලින් පත්තු කරගත්ත ගින්න කියලා ඒ ගින්න මගේ නම් කරගන්න පුළුවන් ගැතිය නැති වුණාට ගින්නක් නෙවුණා කියලා කියයි කියලා ලෝකෙට මුකුත් වෙන්නේ නැහැ. ගින්න පත්තු කරයි කියලා ලෝකෙට මුකුත් වෙන්නේ නැහැ. අර තමන්ගේ වලියට පත්තු වෙනවා. ඊට පස්සේ ඉතින් කෑ ගහන පටන් ගන්නවා මගේ ගින්න නෙවුණා. මමයි ගින්න පත්තු කරේ මේක ඔලිම්පික් ගින්න දැල්ලක්. මේක ගිනි කූරු ගිනි දැල්ලක් කියාගෙන අපි මේ කතාන්තර කරන දේවල් ගින්න ගණන් ගන්නෑ. ගින්න කවදාකවත් ගණන් ගන්නෑ. අපි කොච්චර ගින්නට උපද මේ ගිනි දෙයියන් පිටුවත් ගිනි දෙයියන්ට අපිට අපි වර්ෂ කරන්න බෑ. ඒ බුරිදත්ත ජාතකයේදී බෝසත් වහන්සේ තපසට යනකොට අම්මා කියනවා මේ Hindu තපස් ක්‍රමේ ගිනි ටික අරසා කරන්න ඕනේ හැම වෙලාවෙම දිවා රාත්‍රියේ පත් වෙන ගින්නක් තියෙනවා. ඒක පුළුවන් තරම් හොඳ මේ දේවල් පුදන්න කපුරු කිතෙල් හඳුන් තුවරලා පුළුවන් තරම් අගිල් පුචක පුච කරන එක පත්තුපි ඉන්න තාක්කල් දෙයියෝ Taman එකේ. ඉතින් මෙයා කොහොම හරි කරලා ගිනි දෙයියන් පුදන්න හරකෙක් හොයාගන්න. ඒ හරකේ හරක පූජා කරලා ගිනි දෙයියන් පුදන්න. මේ අශ්වමේධේ වාගේ මේ ගෝමේධයක්. උලැතිකල්ලි වෙලා ඉහිල බලනකොට මේ ගින්දර නිමිලා. දැන් ඒක ඉදින් තපතර ලොකු බාධාවක්. මේ අම්මා කියපු දෙයක් නැති වුණා යක් ගිනි දෙයියොත් තරහ වෙනවා. කියලා පස්සේ හරක බැඳලා තියලා ගමට යනවා. මේ ගින්න රෝයන් ඉතින් ඒ දවසවල අද වගේ අලියා ගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි හොයන්න බෑනේ. ගින්දරට යපත්තු කරන ගමට ඉඳලා ගින්දර කැලියට එනවා කියන එක ওই තින්තරන් ලීසි නෑ. ඉතින් ගිනි ටිකක් හොයන්න ඉඳ කල් යනවා. ගිහිල්ලා එනකොට හරක හොරු ඇවිල්ලා හරක කාලා කුර ටිකයි වලිගෙයි අං ටිකයි ඉතුරු කරලා යනවා. ඊටසේ වට වේට බලන දෙයියනේ මේ ගිනි දෙයියන් පුදන්න ගෙනාවු හරකරක් ගන්න ගිනි දෙයියන්න බැරි නං ඈ මුගේ අම්මට යකෝ කියලා ඊට පස්සේ බයිනෝ තොට මේ පුදන්න ගෙනාවු හරක රකින්න බෑන තොට ගිනි දෙයියන් පුදලා මට මොකද වෙන්නේ මොන වාසියක්ද ලැබෙන්නේ කියලා අනේක හරි සෞත්වි වයින් හැටි මුගේ මනින්නේ දෙයියන්ට තෝනම් මේ ලෝකෙ මැව්වේ තෝම අවලා තියෙන දුක එනිසා තොට කියන්න වැඩි නිර්මාපකයා කියලා නෙවෙයි විනාශකයයි කියලා තොට කියන්න උනේ මහා හොරයි කියලා ඇයි හත් දෙයියනේ මේ ලෝකෙට වංචාව මැව්වේ ඇයි හත් දෙයියනේ මේ ලෝකෙට මේ මුලාව මැව්වේ ඕක නැතුව මවන්න බැරිද තොට කිය බුදු වෙන්නේ ඉස්සල්ලාම් බුද්ධත්ව ජාතකයේ කියන මේ දෙවි කෙනෙක් අපි හදාගෙන යාගෙන් අරස වෙන්න හදනවා ඌට ගෙනාපු බිලි පූජා කර ගන්න බෑ ඌන් ওই වගේ දෙකක් අපි මේ මමයා කියලා එකක් හදාගෙන ඌට උදේ ඉඳලා හැන්ද වෙනකන් කණ්ඩ දෙනවා බොණ්ඩ දෙනවා නාවනවා කවනවා පොවනවා නමුත් ඒකයි ඉන්නේ අපිට විරුද්ධ මමයා ඉන්නේ මට විරුද්ධව මමයා කරන කිසිම වැඩක් හවදාකත් හිත සුවපින්ස හිටින්නේ නෑ ඉතින් සබුත්‍රයන්ට අපිට පාර දෙනවා මම යතනෙල මම නැත්තන්ට යන්න. කියා ගන්න පුළුවන් තැනෙල කියා ගන්න බැත් තැනට යන්න. දන්නා තැන සිට නොදන්නා තැනට යන්න. ඉතින් ඒ ගමනේදී මේ මම නැති කරන විඥානේ නැති කරන තැනකට යනවා මිස මේ විඥානේ සෝවන්ුණාය විඥානේ පළවෙනි ධ්‍යානෙ ලැබුවාය මේ විඥානේ විපස්සනා ඥාන ලැබුවාය කියලා මේ විඥානට උතුරු බලන් දන්න ගියොත් ඒ මාසය මේ උච්චින්න මූණා තාලවත්තු කතා අනභව කතා ආයතින් අනුපාය ධම්මෝ කතාවන් නෙවෙයි තියෙන්නේ මේ විඥාණයට පදක්කම් පලඳන්න. ඉතින් ওই භාවනාවේ මුල් කොටසේ දිගටම කෙරෙන්නේ යෝගාවචරය මේ මම ඉස්සරට වැඩිය උසස් මට දැන් සිල්ලේ තියෙනවා මට දැන් සමාධියේ තියෙනවා මට රූප ධ්‍යාන තියෙනවා මට අරූප ධ්‍යාන තියෙනවා මම අනික් කාට වැඩිය ත්‍රිපිටකේ දාන්නවා මම අනික් කාට වැඩිය දේශනාව මේ ධර්ම කතිකත්වයේ තියෙනවා නානා ප්‍රදේවල් වලින් විඥාණයට බලකම් පලඳන. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ ශාසනයේ තේරුම් ගන්න නැතුව මේ දේවල් වලින් විඥාණයට පදක්කම් පලඳ බලඳා අර මනුස්සයාට නෑ මට විතරයි මේ පදක්කම තියෙන්නේ කියලා කියනවනම් සීලවන්ත වුණත් අසප්පුරුසයි කියලා. සුතවන්ත වුණත් අසප්පුරුසයි. ධම්මකතික වුණත් අසප්පුරුසයි. සුතවන්ත අසප්පුරුසයා සීලවන්ත අසප්පුරුසයා ධම්මකතික අසප්පුරුසයා කියලා සප්පුරුෂ සූත්‍රයේ සරුවචාන්සේ දිගටම දේශනා කරනවා. ඒ මොකද අපි මේ වැඩ කටයුත්ත සරුවචාන්සේ දේශනා කරලා තියෙන්නේ අන්නේම අඬහැර පාන්න නෙවෙයි අඬහැර පානකම තකතිරුකම කියලා තේරුම් ගන්නයි. ඒ අඬහැර පානකම අවිද්‍යාව කියලා තේරුම් ගන්නයි. මම උඹ නෙවෙයි. උඹ මම නෙවෙයි කියලා වෙන් කිරීම හරහා තමයි මේ අපට දුක එන්නේ. උඹ කරන හැම වැරද්දක්ම මගේ.
එච්චරයි කියන්නේ. උඹ මොන්නේ වැරද්දක් කරුවාද? මගේ ඉතින් අපි ඔක්කොම එක කම්පැනි කට්ටියනේ. මේ හෙම් පිටිකේ ඥානසි ආම්තුරන්ට මේ ATR එකේ තමයි කරුවෝදේට ගෙනලා තියාගෙන කිනවලු බෑ හාම්තුරනේ මේ හාම්තුරෝ කරන වැඩ දිහා බලපුවාම බෞද්ධයම තේ ලැජ්ජයි කියලා. ඒක නම් එහෙම තමයි මහත්විජින් මහත්තයලට එහෙම වුණාට ඉතින් අපේ කම්පැනි කට්ටියනේ. අපි ඉතින් අපේ කියන්නේ යනවා කියව. કોઈ සංඝයා වැරද්දක් කළොත් අපේ තමයි. ඉහරි කියයි તો කපනවා වලිගේ තෝගේ පච්ච කරනවා તો අපි එලවනවා તો අපි කියන්නේ අපිට බුදුහණු දීලා නැහැ එහෙම එකක්. මොකද කියන්නේ ඌ ඒකත් මගේ මල්ලේ බදා ගන්න. හරියට දරුවෝ වැරදි කරනකොට අම්මා කෙනෙක් ඒ දරුවා අරසා කරන්න හදනවා වගේ මේ ලෝකේ යම් කිසි කෙනෙක් වැරද්දක් කරන එක මගේ වැරද්දක්. අඩු ගන්න මට පෙනුනේ මගේ වැරද්දක් නිසා. කටුකුරු දිසාංශ කියනවා මට කවදාකවත් බෑ වැරද්දක් දකින්න කාගවත් මන් නොකලපු જાතිකක් කියලා. හැම දෙයක්ම වැරද්ද වෙන්නේ මම මේක කලින් කරලා තියෙන නිසා. නමුත් මගේ වැරද්දට මම සමාව දෙනවා. අනුන්ගේ වැරද්ද හුවා දක්කලා කියන හේ එහෙම හරි නෑ. එහෙම කරන්න බෑ. උන්ට ගහනවා, උන්ට පච්ච කරනවා, කචෙන් ගහනවා. වැරදි කරන්න බෑ කියලා දැහල් බැලුවොත් ඌගේ ගෙදරත් ඒ වැරද්ද ටික තේරෙම තියෙනවා. වැරදි නැති කට අනුන්ගේ වැරදි පේන්නේ නෑ. ඉතින් ඒක නිසා මේ කතයුත්තේදී මේ විඥානේ ඔලුවසන ඇති බලන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරන ඇත්තටම මාරි වච්චකොත් උඹට බෑ. බුදු උඹලගේ තියෙන්නේ ඇත්ත දකින්න ඕන ගමන් නෙවෙයි උඹට ඕනේ මේ මම යහුවා දක්වන ගතිය. විඥානීය මමයි කියා ගන්න කැපි පේන ගතිය. සර්වඥාන්සේට මේ විඥානේ තථාගතයන්වහන්සේ කැපි පේනවා කියලා පෙන්නනවා නම් ලෝකයා සර්වඥාන්සේගේ නිදහස්. සර්වඥාන්සේම මේ ඒ පැනවිල් අගය කරන්න යන්නෙත් නැහැ. ඒකට පොහොර දාන්න යන්නෙත් නැහැ. ඉතින් මේක තීරුම් ගන්න බෑ. සීල ශික්ෂා. සීල ශික්ෂාදී මම ඉල්ලගෙන තමයි යන්නේ. මේක තේරුම් ගන්න බෑ සමාධි ශික්ෂාවයි. සමාධි ශික්ෂාවත් මම උසරන් තමයි යන්නේ. ඒ ඔක්කොම තනවා වඩා ගත්ත එක ප්‍රඥා ශික්ෂාවේදී විතරයි ඒ නම් කරලා වෙන් කරලා හඳුනාගත්ත මමය කුණු පොල් ගෙඩියක් ගැහුවා වගේ මේ අසවා කතාව වැඩිච්ච ලැබු මේ අලු පුහුල් ගෙඩියක් ලබ්බක් හතරමන් හන්දියක් ගැහුවා වගේ තැරි ගැහෙන්න ගහනවා. ඔය කියන විඥානය අතලදා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක අග්ගිවච්ඡත කොට නෙවෙයි අද ඉන්න බෞද්ධයර තමයි. බෞද්ධයත් මේ බුද්ධ ආගම හරහා හෝ තමන්ගේ මාන්නේ නග්ග ගන්න අපි බුද්ධ ආගම් කාර්යෝ කියන්නේ. එහෙනම් මම මෙහෙම පොරක් කියලා පෙන්නන්ද ඒ දඟලන දැඟලිල්ල හරහා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා යම් ප්‍රමාණ දුරට එන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාව අමාරුයි. ඉතින් ඒ නිසා එකම පුද්ගලයා තුළ සීල ශික්ෂාවෙන් පරිණාමයටපත් කරලා සමාධි ශික්ෂාවෙන් පරිණාමයටපත් කරලා එයාට කියලා දෙන්න ඕනේ සීලේ කකින්ද ඉස්සලා හිටපුඹ නෙවෙයි දැන් සමාධියක් ඇතිකරන ඉස්සලා හිටපුඹ නෙවෙයි දැන් දැන් උඹට පුළුවන් ද ප්‍රඥා ශික්ෂාව කරන්න. ওই සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ඇතිවෙච්ච මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් එකක් අරගෙන එක සැරේකට මුදුට හරහා බලන්ඩ ඒකේ එහෙම නිත්‍ය වූ සුඛ වූ සුභ වූ ආත්ම වූ දෙයක් තියෙනවද කියලා. අරේ මේ දුවන ගමන්, බත් කන ගමන්, පොල් ගාන ගමන් මේවා බලලා ගිහිල්ලා හරියන්නේ නැහැ. සීල ශික්ෂාව සමාජ ශික්ෂාවක් ඇතුව එකක් එක වැරකට අරගෙන ඒකේ මුලමදාග වශයෙන් සතත අභ්‍යාසයට ගිහිල්ලා රූපයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සංස්කාරයක් වෙන්න පුළුවන්, විඥානයක් වෙන්න පුළුවන්, සංඥාවක් වෙන්න පුළුවන්. මොකක් හරි එකක් ගන්න සීල ශික්ෂා සමාජ ශික්ෂා ඇතුව අරගෙන බලන්න මේකේ වැඩි වේලාවක් බලා ඉන්නකොට මේකේ නිට්‍ය හැඩයක් සටහනක් ආකාරයක් පෙන්වනවද නැත්නම් ඒකේ ගති ඒකේ භාව ඒකේ ස්වභාව මාරු වෙනවද කියලා බැලුවොත් හරිම චපලයි හරිම වංචනිකයි හරිම ෂටයි හරිම මායාවි. ඉතින් මෙවට අන්ධහර පාන්න ගිහිල්ලා මේ ෂට මායාවි වූ රූප ධර්ම වලින් අපි ආත්මයක් හදන්න හදන්නේ ප්‍රතිබිම්බයක් හදන්නද ඒව කවදාකවත් අපිට වග වෙන්නේ නැහැ. ඉතින්සේ කතා කරන තැන මම යම්මා කාටික රූපෙකින් මාව පැනවුවා නම් ඒක මම මුලින් උදුරා දැම්මා අනභාව කෙරුවා නැවත නූපදනා තත්ත්වයටපත් වුණා කියලා කියනකොට මිනිස්සු හිතන්නේ කැක්කුමක් නැති චපල තමන් උප්පත්ති තැනට නම්බු කරන්නේ නැති එහෙම නැත්නම් පවතින පද්ධතියට නම්බු කරන්නේ නැති කෙනෙක් කියලා තමයි බණින්න තියෙන්නේ. ඒ සර්වඥාන්සේක කෙරුවා ඉස්සල්ලා කළ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ඔව් මම නේ ඒ පටන් ගත්ත කට්ටියට නම් වෙන විදිහට සලකන්නේ ඒ මේ නීති පද්ධතිය රටක් නෑ. මම කතා කරන්නේ ආරි විවාරේ. ආරි විවාරේ එහෙම මුලට සලකන ගතියක් නෑ. අකතඤ්ඤු
අස්සද්දු තථාගතයන් වහන්සේ ගම සද්ධාවක් ඇත්තේම නැහැ. මොකට සද්ධා කරන්නේ? දන්නවනම් දැක්කනම් ආයෙ මොන සද්ධා කරන්නේ? අකතඤ්ඤ කෘතුගුණ සැලකිල්ලක් නැහැ. කෘතුගුණ සැලකන තියෙන කෙලෙස් වලනේ. මොන කෘතුගුණ සැලකන්නේ? ඒ නිසා ධම්මපදයේ සඳහන් කරලා තියෙනවා තථාගත වෙනකොට අකතඤ්ඤ අස්සද්දු. සද්ධාව ඕනේ කරන්නේ තාම මේක දැක්කේ නැත්තම් තමයි. කෘතඥතාවය ඕන කරලා තියෙන්නේ තාමත් මූලධර්මනි වැඩ ගන්න ඕන. මෙතෙන් ඩාට පස්සේ මූලධර්ම පහම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එතකොට විඥාන සංඛා විමුක්තෝ විඥානේ ඇති වෙන්නේ යම් ගිනීම් යම් ගණන් ගැනීම වගේ ඇති වුණා නම් ඒ විඥානේ තථායනකොට ඒ ගණන් ගැනීම අතහැරලා යනවා. එතකොට අනික් කට්ටිය සරුවචාන්සේ පැනෙවට සරුවචාන්සේ ඒගොල්ලන්ගේ පැනවීම අනුමත කරන්නේ. ඒක නිසා මේක කියනවා ගම්බීරෝ අප්පමෙය දුප්පරිගාහෝ දුප්පරියෝගෝ චේයතාවි මහා සමුද්දෝ. මේ මහා සමුද්‍රේ වාගේ අපි පොදු මානව පොදු මනුස්සකමට දී වෙලා ගියාට පස්සේ මනුස්සකම තියාගත්තට පස්සේ අපි අඟ උස්සන එක ඕනේ නෑ. අපි ඔක්කොම කොහින් ගියත් මිනිස්සු. කොච්චර නම්බුකාර ලැබුවත් මුත අපරාධයක් කරත් මිනිස්සෙක් නෙවෙයි කියන කාටවත් බෑ. ඒ මිනිස්සුකම බාරගමු. අපිට මිනිස්සුකම කවදාකවත් බාර ගන්න බෑ. අපි නමගම ගොත් ඉව තියෙන තාකල් අඟ දාගත්ත ගමන්කල් ඊට පස්සේ අපිට ප්‍රධාන වශයෙන්ම අවතගෙන මනුස්සකම්. ඒක නිසා ඉව නැති තත්ත්වයටපත් කරන එක රූප දිගේ කරලා පෙන්වන්න පුළුවන්. වේදනා දිගේ කරලා පෙන්වන්න පුළුවන්. සංඥා දිගේ කරලා පෙන්වන්න. සංස්කාර දිගේ කරලා පෙන්වන්න පුළුවන්. අවසාන වශයෙන් විඥාන දිගේ කරලා පෙන්වන්න පුළුවන්. ඒක රූපයක් කරන බලන්න රූපේ නැති වෙනකම් බලන්න. රූපේ තියෙන තැනින් පටන් ගන්න නැති වුණාට පස්සේ දැන් රූපයක් කලන්න කරපු කත්තන්තර කත්තන්තර ගොතන්න බෑනේ. ඉතින් ඒක උඩ අපිට සතුටක් ඇති වෙන්නේ කනගාටුවක් ඇති වෙන්නේ. රූපයක් අල්ලගෙන මේ තමයි මම මේ තමයි කමටහන මේ තමයි භාවනා මේ තමයි ප්‍රතිපදාව කියලා කරනවා කරලා ගෙවෙනකම් බලන ආය රූපෙ මත ආය ගෙවෙනකම් ඉන්න ආය මත ආය ගෙවෙනකම් ඉන්න එහෙන් බල ඉනකොට තමයි තේරෙන්නේ මේ රූපේ තිබුණත් නැත්නම් සතියේ ප්‍රශ්නයක් නැහැ අරුණක් තිබුණත් නැත්නම් සතියේ ප්‍රශ්නයක් නැහැ තේරෙන්නේ මේ ලබ සතිය ඇති කරගන්න ගන්න රූපේ කහ පාට වෙන්න ඕනේ නිල් පාට වෙන්න ඕනේ නම්බුකාර වෙන්න එහෙම ගන්නෑ රූපයක් අල්ලන ගන්න සතිය රූපෙටත් යනවා සැප දුක් වේදනා දෙකේදී ගන්න සතිය අදුක්කම සුඛ වේදනාවලත් ගන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාවේදී සතිය නැහැ කියලා කියන්න බෑ. අදුක්කම සුඛ වේදනා සැප දුකත් නැති වේදනාවත් අපි ගොඩක් වෙලාට ඉන්නේ. පාළුයි කම්මැලි කියලා. එතනත් සතිය තියෙනවා කියලා දැනගත්ත දවසේ ධම්මදින්න රහතන් වහන්සේ කියනවා මෙහෙණින් වහන්සේ. ඒක දන්නවනම් ඌ හැම වෙලාවෙම සතුටේ ඉන්නේ. දන්නේ නැත්නම් අවිද්‍යාව නම් දුකේ ඉන්නේ. මොකද සැප හොයන වැඩේට යන්නේ මේ සැප දුක අදුක්කම සුඛ කියන මේ තුනම එන්නේ හේතුඵල අනුවයි. ඔය ඔක මේක විතරක් ඉල්ලන්න දඟලන්න පටන් අරගත්තොත් උඹ බන්ත ගාහි වෙනවා අන්තවාදී වෙනවා දුකටපත් වෙනවා. තුනම බාරගනින් අදුක්කම සුඛ වේදනා කියන කිසි කෙනෙක් මාව ගණන් ගන්න නැති ඔය තාලනි වෙලා පාළු වෙලා ඉන්න වෙලාව කිසිම ගතියකට නතු වෙලා නැති ඒ දන්නවනම් ඒකයි අපේ ප්‍රകൃතිය කියලා. ඒක අපේ හැබෑ නිවහන කියලා. උජ්ජලිය ඉන්නේ හැම වෙලාවෙම සතුටෙන් ඉන්නේ. මොකද ඒක උපයන දෙයක් නැහැ නේ. අපි හිතා පොහොයන්නේ කියොත් නේ ප්‍රශ්න මතුවේනේ. ඒ වගේම අඳුන ගන්නකොට මේ ගුණවතා මේ සීල්වතා මොකක්වත් තුනේ ඔක්කොම මිනිස්සු. කොයි එකත් මිනිස්සු උන්න මොන්න තටමැව්වත් මනුස්සකම නැති කරන්න බෑ. මනුස්සකම උස්සන්නත් බෑ. අපි ওই නම්බුනාම දුන්නට තථාගතයන් වහන්සේලා එහෙම නම්බුනාම දෙන්නේ නැහැ. මනුස්සකමට සලකන එක තමයි තියෙන්නේ. ඉතින් අපි හැම විශේෂතාව පෙන්වන්න හදන හැම වෙලාවෙම මනුස්සකමට හානි වෙනවා. මේෂා ඊයේ මං එනකොට ත්‍රිවිලර් එක ගහලා තියෙන පිටිපස්සේ මේ අවංකව hina වෙන්න පුළුවන් නේ කිරි දරුවන්ට පමණිය කියලා. අනිත හැම එකම hina වෙන්නේ බිස්නස් වලට. කියා කරේ හම්බ කරගන්න ඕන ඉතාලම hina වෙලා කතා කරනවා. කිරි දරුවෝ hina වෙන්නේ එහෙම බිස්නස් වලට නෙවෙයි අවංකව hina වෙනවා. ඒ කටේ කිරි කිද්ද සුවඳ තියෙනකන් දත් නැති තාක්කල් හොඳට hina වෙන්න පුළුවන්. දත්තාවට පස්සේ ඒක hina වුණත් hina වෙන්නේ බිස්නස් වලට. දැන් කිරි දරුවෝකම හොඳ නෑ. උඩ මනුස්සකම තියෙන උදන්න මට මොකක්ක කරගන්න බෑ මට මදුරේ කාවට ඉලව ගන්නත් බෑ කිරි ටිකක් නෑ කෑ ආහාරත් නෑ මොකක්වත් නෑ අම්ම නැත්තම් ඉතින් ඌ අම්මා මගේ කියන අම්මගේ තනිය මගේ කැලලක් කියන්නේ ජීවත් වෙන්න ප්‍රශ්නේ නෑ අම්මා කියනවා ඉඳ ගනින් උඹේ තනිය තමයි කියන උන් අම්ම නැතිනොට තනිය නැතිනොට ඉන්න කෑ ගන්න අම්මා දගෙනොට තනිය දගෙනොට හිනාවෙ ඔච්චරයි දැන් අපිට ඒක මොකක්වත් මතක නෑ අපි ඉතින් අම්මා ඉන්න ඕනේ මැනලද පුතේ කිරි දුන්නේ මාන ඔබට කියන අම්මා ඉන්න ඕනේ දැන් ගෙදෙට ආවා මේ නාකි යන්නේ අලි කරදරයක් දැන්. අලි ඉස්සර වගේ තරුණ ගතියක් නැහැ නේ. ඉතින් මනුස්සකම තිබුණා නම් ඕකට විශ්වවිද්‍යාලය යන්න ඕනේ නැහැ නේ.
ඔකට මේ 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 කවුරුත් ඇරි නම්බුරාම දෙන්න ඕනේ නැහැ නේ මනුස්සකම අපිට හම්බෙන්නේ. උප්පත්ති ආනිසංසයන්නේ මේ හැම පැහිකමකින්ම වෙන්නේ අපේ මනුස්සත්වෙන් ගිලිනවා. ඒතකොට තවත් මනුස්සෙක් අපි සලකන්නේ උගේ ඩිග්‍රී එක බලලා. මේ සාමාන්‍යනිකයිද කියලා බල්ල තමයි සලකන්නේ. සියන්නිකයිද කියලා බල්ල තමයි සලකන්නේ. මනුස්සකම නැහැ. ඒ නිසා මේ හැඳුනුම් කරන්නේ තමයි අද ලෝකෙ දැන් තොරතුරු තාක්ෂණික කියන්නේ. ඉවරයි. මනුස්සෝ මනසේ කිසිම දෙයක් නමකින් කෙලසන් නැතුව තියන්නේ ආද හැම එකටම ලේබල් ගන්න. විකුණන්නේ ලේබල් එක බඩුව කොහෙද? ඉතින් අපි මේක දන්නවනේ මේ මිනිස්සයා ගහපු එකක් මේ ලේබල් එක බඩුව වෙනම එකක්. ඒ නිසා ඒක හරහා සංඥා හරහා ද්‍රව්‍ය දිහා බලන්න මේකේ බුදුහාම කියන අමාරුයි. උඹට බෑ කියලාත් කියේ. සංස්කාර කියලා කියන්නේ මගේ කෙරුවවන්න නුව තමයි මගේ නවට අකුරු එකතු වෙන්නේ පස්සේ. මේ දේවල් නම කරන් ලද මේ දේවල් මවන් ලද මේ දේවල් කරන් ලද ඉතින් කටුකුරුනි ශාන්ති කියන ඒ ශාන්ති ලියව පොත් බලනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරු අයියෝ නිකම්ම නිකම් භික්ෂු නෙවුවා කියවන්න බෑ කියලා. පිටිපස්සේ PhD කියලා නෑ. පිටිපස්සේ MSc කියලා නෑ නේ. උබේවි ආරාජපති කියලා නෑ නේ. අර සිරෝමනි සම්මාන ලැබිලා නෑ නේ. ඉතින් ඥානানন্দ භික්ෂු කිව්වා අයියෝ නිකම්ම නිකම් භික්ෂුවක් ඒ පොත් කියවන්න වෙලාවක් නෑ කියලා. මොකදර පිටිපස්සෙන් ගහන ලේබල් එකට අවුරුදු 6 ඉඳලා අවුරුදු 26 වෙනකම් කොච්චර කඹරුණාද කියලා බලන්න මිනිස්සේ මේ තමයි ගන්න හදන මේ අකුරු දෙක තුන පටලවා ගන්න. ඔහුගේ නමේ ඇති දිග පළල දැක්කම තම්බිත වගේ සලකයි දුටුව මක්කම කියලා අපි කාලේ පොඩි කාලේ ඉහිලා දෙනයි පඬිතෙක් ගෙදර ජීවිතේත් කරගන්න බැරුව මේ පඬිතකම් කරන්න ගිහිල්ලා ගමිනුත් ඉඳ බැරුව ඉලවල ගන්න. මොකද ඌට ඕනේ අර පිටිපස්සේ තියෙන නන් ටික විතරයි. ඒකට පස්සේ ඒක පෙන්න ගෑ ගන්නවා. සීල් එකක් එහෙම කපන්න බෑ උන්නේ. මොකද මේ සීල් එකේ නන් ටික දානකොට කොටු ඇතුලට දාන්න බෑනේ මේ. කුටු කරන්න බෑ. අර නම්බු රාම ටික දානකොට බුදු ආනුරංගේ මුලට කවුරු හරි දැකලා තියෙනවද කියලා බලන්න උඹේ විහාරාධිපති කියලා දාලා තියෙනවා. විචිත්‍ර ධර්ම කතික කියලා දාලා තියෙනවා. ත්‍රිපිටක ධාරී කියලා දාලා තියෙනවා. ඒ හරීම ලස්සනයි. මට රිදෙනවා කියනකොට අපි උපසම්පදා සාහිත්‍යයේ પરම්පරාව ලියලා තියෙනවා. බුදුහාමරගේ උපාලි දායක සෝණ ඔක්කොම කියලා අන්තිම හාමුදුර දෙන්නගෙන ඥානාරාම සෝවාන්සේගේ පණ්ඩිත සෝවාන්සේගේ නම දාලා අරිදම සෝවාන්සේ නම දාන සාහිත්‍යයේ ඉඩමදී. ඒ මෙච්චර නම්බුණාම අනේ උපාලි මහරහතන් වහන්සේට උයනු පායනු ලියනි එච්චරයි. බුදුහාමරණටත් එච්චරයි. දැන් එනකොට මම එහෙම දැන දැන් පළවෙනියට පත් වෙලා ගියොත් එහෙම මගේ තමන මොනවද ඒක කරන්නේ කියන්නේ බෑ. මේ සංස්කාර ටිකට අපි කොච්චර පහිනේද කොච්චර ගොම්පසල්ද කොච්චර බැගෑ වෙනවද කියලා බැලුවොත් ඒක අපිට පුදුම ආධ්‍යාත්මයක් කරන් දෙනවා. බුදුන්සේ කියන උඹලා මට මේ මොනවා පටවන්න ගියත් මම මිනිස්සෙක්. ගාන්ධර්වයෙකුත් නෙමෙයි දෙවියෙකුත් නෙමෙයි බ්‍රහ්මයෙකුත් නෙමෙයි මිනිස්සෙක්. අනික හැම ශාස්ත්‍රුණ වංශනමක්ම උඩගිය අපි මිනිස්සුනි අපි වෙනම මට්ටමක අපි දේව පුත්‍ර එහෙම නැත්නම් කවුරු හරි පත් කරන දෙපොස්ටල් කෙනෙක් බුදුහාම නෑනේ මම මේ හම්බ කරගත්තේ මේ භාවනා කරලා ඉතින් සංස්කාර ගණන් ගන්න ඉතින් විඥානයේ වශයෙන් මම සහ උඹ අතර වෙනසක් වර්තමාන චිත්තක්ෂණේ නෑ කියලා කිව්වොත් බෞද්ධය පිළිගන්න කැමති නෑ බුදුහාමරගේ විඥානය පුතත්ජනයාගේ විඥානය වර්තමාන මොහොතේ දිගත්තොත් එකයි ඊටවසේ කියන උඹට බුදු වෙන්න ඕන වර්තමාන මොහොතේ හිත කියලා බලපන් බුදු හිත බබස්සර මිදම් බික්කවි චිත්තං ආගන්තුකේ උපක්ඛලෙට්ටි උපක්ඛලෙන් තං අසුතෝතෝ පුතුජනෝ නප්පජානති තං අසුතෝතෝ පුතුජනස සමාධි භාවනා නත්ථීති වදාමි මහණෙනි හිත ඇතුලේ ප්‍රබහසරයි බබස්සර මිදම් බික්කවි චිත්තං ආගන්තුකේ උපක්ඛලෙට්ටි උපක්ඛලෙටම් පිටපැත්තේ ටිකක් ඔය මලකට ගෑවිලා තියෙනවා කච්චල් බැඳිලා තියෙනවා තෙල්කුණු ගෑවිලා තියෙනවා. පුතඥය ඒක දන්නේ. යාට බෙහින්නට පිට ගෑවිලා තියෙන මලකඩ විතරයි. ඇතුලේ තියෙන ප්‍රබහසරේ දකින්නේ නැහැ. දකින්නවා නම් දෙවෙනිය සඳහන් කරලා තියෙනවා බසර මිදම් බික්කවි චිත්තං. ආගන්තුකේ උපක්ඛලීට උපක්ඛලීන තං සුතවතෝ වරිය සාවකෝ ධානාති. එයා දන්නවා මෘදු හිතමයි මගේ ඇතුලේ තියෙන්නේ. මට තියෙන්නේ ඇතුලේ හිතේ හිටපන් ඔය පිටකුණු කන්දල් වල මතිමතාන්තර ඉඳෙපා. තස්ස සුතවතු වරිය සාවකස සමාධි භාවනා අත්‍යිතව දමුට සමාධිය හරියන මොකද හැකි සංඥාව ඉන්න බලන්න මේක ඇතුලේ බුදු හිත තියෙනවා මේක ඇතුලේ තදංග වශයෙන් නිබ්බුතිය තියෙනවා ඒක වෙනුවට අපි කුණු කන්දල් ගැන කතා කරන්න ගියොත් අකුසල සමාපත්තියකට වැටෙනවා කුසල සමාපත්තියට එන්න නම් අර කියන විදියට
විඥානයේ තියෙන ඒ ප්‍රභාසර ගතිය එහෙම නැත්නම් නිඛලස් බව ඕනම මොහොතක අත්දකින්න පුළුවන් භවනා ප්‍රතිපදාව දන්නවා. ඒක තමයි ප්‍රභාසර මිදම් බික්කවේ චිත්තං කියලා කියන්නේ. එහෙම නැත්නම් විඥානං අනිදසනං නිබ්බානං සබ්බතෝ පබං. විඥානයේ මොනම දෙයකටවත් ව්‍යාපාර කරන්නේ නැතුව තමන්ගේ ප්‍රකෘති තැනට ඇවිල්ලා ඉන්නවනම් ඒක ප්‍රභවයේ ජීවත් වෙන්නේ. ඒක ප්‍රභං කියලා වචනයක් පාවිච්චි කරන ප්‍රභාස්වරයි කියලත්. නැත්නම් ඒක ප්‍රභවයේ ඉන්නේ. සියලු දේ කරන්න පුළුවන් ප්‍රභවයේ ඉන්නේ. ඒක කාටවත් ප්‍රමාණ කරන්න බෑ. වළංගක් හදන්න ඉස්සෙල්ලා මැට්ටේ තියෙනවා මැටි වළඳක් හැදීමේ ප්‍රභවය. මැටි වළඳක් හැදීමේ මූලික ශක්තිය තියෙනවා. මැටි වළඳක් හදලා නැහැ තව. මැට්ටෙන් ගුරුලිත්වයක් හදලත් නැහැ තව. අඩි වළඳක් හදලත් නැහැ තව. මැට්ටේ තියෙනවා ඔක්කොම හදන්න පුළුවන් ගතියක්. එතකොට මේ වළඳක් බවට පත් කෙරුවයි කියලා කියන්නේ මැට්ට කෙලසෙනවායි කියලා. කෙලසන්නේ නැති මැට්ට සියල්ල හදන්න පුළුවන්. ඒකට කියනවා ප්‍රභවය කියලා. මැට්ටෙන් භාණ්ඩයක් හැදුව ගමන් ඒ භාණ්ඩයට නමක් එනවා. මැට්ටට භාණ්ඩයක නමක් දෙන්න බෑ. මැට්ටට කියන්නේ මැට්ටා කියලා. මේ භාණ්ඩේ පිච්චුවාට පස්සේ අවුරුදු 20 ලක්ෂයක් යනලු ආයෙ මුළු මැට්ට බවට පත් කරනවා. පුච්චන්න නැතුව තිබුණොත් ආයෙ කඩලා මැට්ට කරන්න පුළුවන්. ඉතින් අපි කරන්නේ මැටි පුච්චීමේ කලාව ඉගෙන ගත්ත ශිෂ්ටාචාරේ. දැන් අපි ඉතිහාසයේ කියන්නේ පුච්චපු මැටි කැල්ලක් හමුනොත් ශිෂ්ට මිනිසෙයි කියලා. වෙන්නේ මොකද්ද? ආයෙක ප්‍රകൃති මැට්ට බවට පත් කරන්න අවුරුදු ලක්ෂ 20ක් දුකෝද යනවා. ඒ වගේ තමයි අපේ හිතට එන කුණු කන්දලයක්. අපි ක්‍රියාවත් කරපු ගමන් වීතික්‍රමණය කරපු ගමන් පුච්චපු මැටි කැල්ලක් බවට පත් වෙලා ඒක කෙලසෙන කෙලසිල්ල කර්මකේවලවත් ඉවර කරන්න බෑ. ඒ බවට පත් වෙන්නේ ඉස්සෙල්ලා අප්‍රමාදීව මේක හිතේ ගොඩ නැගීගෙන එන හැටි බැලීලා තමයි අපි යෝනිසුමනසිකාරය කියලා ආනපානෙ මතුවෙන හැටි බලනවා. වම දකුණු වශයෙන් තියෙනකොට මුල බලනවා. පිම්බීම ඇකිලිමේ මුල බලනවා. රාගයක් ද්වේෂයක් යනකොට මුල බලනවා. බලනකොට බලන්න පේනවා මේ නාම රූප ભેදේවත් නැහැ. ඒ මූල ජවයේ මූල ශක්තිය. භාවනා කරගෙන කරගෙන ගිහිලෝ හැම අරමුණක්ම භාවනා කරලා යම් වෙලාවක යෝගාවචරයයි විවේක ස්ථානෙට අනන්ත වූ ස්ථානෙට අරමුණක් නැති ස්ථානෙට මුලටපත් උනා නම් එයාට තියෙන මේකට ඕන නාමයක් කියන්න පුළුවන් මේකට රූපයක් කියන්න පුළුවන් මේකට සද්දයක් කියන්න පුළුවන් මේකට රූප රූප කියන්න පුළුවන් කොයි දෙයක් ඇති කිරීමේ මූල ශක්තියට විතර අපි බය නැහැ වෙන මොකටවත් ඉතින් ගියකම් අපිට නූල් බඳින්න වෙනවා හීන්දා අඩි දානවා මේ මොකද උනේ අරමුණක් නැති උනා අඩු ගානේ යෝගාචර චෝදනගුණ එල සතියක් නැතුණයි. ඇත්තට සතිය උඩරිම තියෙන වෙලාව යෝගාචර හිතා ගන්න බෑ. ඒ නිසා ඒ විඥානේ පිළිඹු කරන මට්ටමට ගියයි කියන්නේ විඥානේ කෙලසුණා. පිළිඹු කරන මට්ටමටත් ඉස්සලා පවතින විඥානය හැම වෙලාවෙම තියෙන එකක්. නමුත් අපි පිළිඹුවට කැමති, මැට්ටට වැඩිය මැටි භාණ්ඩයට කැමති, මුහුදට වැඩිය ගංගා නංගකට කැමති. නමුත් කවදාකවත් ගංගා නංගමට කෙලවරක් නැහැ මුහුද නැතුව. ඒ නිසා ඒ පවතින මූල తত্ত্বය නැත්නම් ඒ විඥානයේ මූල ස්වභාවය ගත්තොත් ඒක අපේ හැබෑනි වහන වශයෙන් නික්ලිෂිතන වශයෙන් කිසිම කෙනෙකුගෙන් ඒක හොංගන්න බෑ හොරකම් කරන්න බෑ ඒක තියෙනවා. නමුත් අපේ හිත කැමැති මැටි බහඬ වලට මැට්ටට වඩා අපේ හිත කැමැති මුහුදට වඩා ගංගා නංගකට. ඒ නිසා ගඟෙන් වතුර බීලා ළිඳට ආවඩන જાතියක් අපි වතුර වැඩි වෙන්නේ වතුර තියෙන්නේ අත නැ ඒකට ආවඩන්නේ ලිඳට ආවඩන්නේ අන්නේ ගතිය බුදුරජාණන් කියන සම්මුතිලා සත්‍යය. නමුත් මේක යථාර්ථයේ වශයෙන් එක දැක ගන්න නම් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට මේ කය මේ ඕලාරික අත්භාවය මනෝමය අත්භාවය බවට ඉස්සලපත් කරගන්න. මනෝමය අත්භාවය කියන එක අදහස් කරන්නේ මේ රූප ලෝකේ දරූප ධ්‍යානෙ. ඊට පස්සේ සඤ්ඤාමී අත්තරාවාට පරිලව ගන්න. එතකොට අරූප ලෝකේ මේ භාවනාවේදී බල බලන මේ රෝලාරික කය තියෙන ඇස් දෙක අරලා බලන මේ රූපය සමාධිච ආනාපානේ වගේ රූප ධර්මයකට සමවැදිච්ච වෙලාවකත් ඒකත් ගෙවිලා රූප ධර්මයක් ගෙවිච්ච වෙලාවේදී තුනීම සති එකයි නොතයි කේකන එක එක විදිහට කරන රූප මේ රූපයට කැමති සමහරු ආනාපාන රූපයට කැමති සමහරු ඒක සංඥා බවටපත් වෙච්චාම කැමති සමහරු නමුත් මේ එකමයි මේ තුනම බවටපත් වෙන්නේ මෙන්න මේක එක ජීවිතයක් ඇතුළත දැක්කනම් එයාට පුළුවන් අග්ගිවච්ච ගොත්තට වගේ පටලවා ගන්න නැතුව මේ බුදුබණ තේරෙන්නේ
අර කියන සංඥාමේ මට්ටමට බැස්සට පස්සේ ඊට ඉස්සලා වෙන ධර්ම තියෙනවා. සීල ශික්ෂාට අදාළ, සමාධි ශික්ෂාට අදාළ, ප්‍රඥා ශික්ෂාට අදාළ කොටසට එන්න භාවනාවෙන් අර සියුම් තත්ත්වයට යන්න ඕනේ. ගිහිලා ඉවර වෙලා ඒක තමන්ගේ හැබෑ නිවහන බවට පත් කරගන්න. ඒක ප්‍රමෝද කළ යුතු තත්ත්වයක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒක හරි අමාරුයි. මෙතන කවදාකවත් භාවනාවෙන් එතන ගියේ නැති කට්ටිය කවුරුත් නැහැ. ඔය ගියාට පස්සේ බය වෙන එකයි කරන්නේ. මේ වැරදිලයි කියලා හිතනවා. ඉතින් ඒකට කමඨාන සුද්ධ කළා නේද? නෑ නෑ වැරදිලා නෑ. සති ධාරාව දිගේ ගිහිල්ලා බලන්න. තමන් ගිය කපාර පැහැදිලි නම් සති ධාරාව තියෙනවා නම් අපට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපව ඕන්නම් මේ ඕලාරික தත්තර එන්න පුළුවන්. මනෝ මේ தත්තර එන්න පුළුවන්. සංඥා මේ தත්තර එන්න පුළුවන්. හරියට කිරි දී කිරි කරනවා. දී කිරි වලින් බටර් හදනවා. බටර් වලින් ගී තෙල් හදනවා. ඉතලෝනි සප්පි මණ්ඩේ හදනවා. මේ එකම දේ තමයි මේ පත්තලා යන්නේ. මේ දිවට පතරන්සේ මේ නම කියන්නේ නැහැ. ආන්නේ බවක් විශේෂණයක් වෙනසක් විපරිණාමයක් අපි පිළිගන්නේ නැතුව අපිට කිරිම වෙන්න ඕනේ නම් ප්‍රශ්න නැහැ. කායවත් බාධා නැහැ. කිරි වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඒකට දී කිරි වෙන්න බෑ. ඔය කිරිම තමයි දී කිරි වෙන්නේ. ඒකෙන් තමයි බටර් හැදෙන්නේ. ඒකෙන් තමයි ගිතෙල් හැදෙන්නේ. ඒකෙන් තමයි ගිතෙල් සප්පි මණ්ඩේ බවටපත් වෙන්නේ. ආන්නේ මට්ටම් වලටපත් වෙන්න වෙනස් වෙනකොට ඒකට බය වෙන මනුස්සයා අර වඩා සුන්දර තත්ත්ව නික්ලේශී තත්ත්ව වලටයි බය වෙන්නේ. මොකද ඒව අඳුනන්නේ නැහෙනේ. ගියේ නැති තත්ත්ව. ඉතින් යෝගාවචර බණහල කමටහන් සුද්ධ කරලා මේ තත්ත්ව වලට අහම්බෙන් වගේ යන්න ගිහිල්ලා ඒකත් සතියෙන් අවබෝධ කරගන්න ගියොත් අගිවච්චකොත් එනකොට තිබුණු මෝඩකම් ඉතුරු වෙන්නේ නැහැ. ඒක කැප කරන්න ඕනේ. නමුත් අපිට වෙලා තියෙන්නේ මෝඩකමත් එක අතකින් තියාගෙන මේ අතින් ඒ කියන පිරිසුදු භාවය ලබා ගන්න හදනවා. ඒ දෙකේකට කරන්න බෑ. ගොමයි කිරි කලවම් කරන්න බෑ. ගොම නම් ගොම කිරි නම් කිරි. ආන්නේ තත්ත්වයට වෙනස් වීම භවනා කරන අතරේ තමන්ගේ මති මතාන්තර වල වෙනසක් ඇති වෙනවා. සම්මා දිට්ඨි. ඒ අනුව තමයි සම්මා සංකල්ප පහළ වෙන්නේ. එහෙම නැත්නම් දිට්ඨිය ගොරෝසුරති අන සම්මා සංකප්ප ඇති කරන්න බෑ. ඒක කරන දේකටත් වගේම කිරණ දෙයක්. නමුත් ඒකට ස්වච්ඡන්දය බලපාන භාවනා කරනකොට වෙනස් වීමට ඉඩ දෙන්න ඕනේ. නොදන්නා දෙයට ප්‍රේම කරන්න ඕනේ. දන්නා තැන සිට නොදන්න තැනට යන්න පුළුවන්. කියා ගන්න බැරි වුණාට අත්දැකියක්ක් පව තේරුම් ගන්න ඕන. අන්න එහෙම කරනකොට නම් ওই විඥානයේ ෂටගති මායාවේ ගති ඉක්මවලා විඥාණයට පෙන්වන්න පුළුවන්. ඔබ තොරන් ගහන වෙලාවට වැඩිය හොඳයි ඔබ නිකන් gedera ඉන්න වෙලාව. ප්‍රകൃතියේ ඉන්න වෙලාව. ආලවට්ටම් කරන වෙලාවට වැඩිය දැන් ওই ලෝකේ ඉන්න ගෑනු ඔය ඔච්චරම රූපලාවන්‍ය කරන් තුන නාලා නිකන් ගොඩේ ඉන්න ගන්න ඔය ටෙඩි ලස්සනයි. මේක කරන්න ගියාම විකාරයක් නේ තියෙන්නේ. උන්ට කියන්න ලැජ්ජ හිතෙනවා. උඹ කැතයි ඔය කෝලම් කරන්න ගියාම ලෙඩ වෙනවා. මේ නාපන්. ඇසර දෙමියන් ඔය ටෙඩි ලස්සනයි. පිට උන් හිතන්නේ වෙන වෙන උන් හිතන්නේ හැම එකටම ඉස්සලා ෆේෂියල් එකක් දාගෙන හැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඉතින් කියන්න තියන්නේ අර හිතුනට කැතයි නංගි ඔයිට වැඩි හොඳයි ප්‍රകൃතිය කියලා. ඉතින් ඒ වගේ එකක් තමයි විඥාණයට අපි ආලවට්ටම් දානකම් මේකප් දානකම් රූපලාවන්‍ය කරනකම් ඒ විඥාණයත් වෛශ්‍යාවක් වගේ දිදී ඇවිදින අන්තියක් අන්තියක් ගන්න. විඥාණයට එන්න කියන්නේ gedette. ප්‍රകൃතියට එන්න කියන්නේ වර්තමාන මොහොතේට. අපි කොච්චර අකමැතිද කියලා බලන්න. එදින ගියාට පස්සේ අහන්න මේ මගේ විඥාණය උගේ විඥාණය කියලා දෙකක් තියෙනවද කියලා කොයි එකත් එකයි. රූපේ තිබුණත් එකයි නැතත් එකයි. විදන තිබුණත් එකයි නැත්නම් අන්නේ දෙකට සැප තිබුණත් එකයි දුක තිබුණත් එකයි දිනුවත් එකයි පෙරදුණත් එකයි යස තිබුණත් එකයි ආයස තිබුණත් එකයි හොඳත් එකයි නරකත් එකයි කියනකොට අර පුරුද්දට වචනෙන් නම් වදිනවා බෞද්ධයා අෂ්ටෝක ධර්මේ කම්පා වෙන්නේ නැති හොඳයි කියලා. භාවනා විදියෙන් යනකොට ශීඝ්‍ර පිටිපසට එනවා ඇවිල්ලා අර පරණ පුරුදු රූපේ සමාදන් වෙනවා. පරණ පුරුදු වේදනාවේ සමාදන් වෙනවා. නමුත් ඒකවත් දන්නේ ඉස්සරහට ගිහිලා ශීඝ්‍ර පසටේකවත් දන්නේ යෝගාවචරය විතරයි. භාවනා කරන එක නා විතරයි. ඉතින් ආර අවස්ථාවක් තියෙන දවසක පසටින් නැතුව ඉස්සරහටම යන්න නොදන්න දෙයට. ඒකටයි මේ බණ කියන්නේ. ඒකටයි බුදුහාමර මේ ප්‍රයත්න කරන්නේ. නමුත් ඒක කර්ම ගෙවිච්ච වෙලාවක තමයි මේ යන පාර හරි මේක තමයි යන්න ඕන කියලා සැක නැතිවීම සිද්ධ වෙන්නේ. අපි දැන් කරන්නේ දිග්ගටම සැකේ. දිග්ගටම සැකයක් තියෙනවා. ඉස්සරහද පස්සද සමතෙද විපස්සනාවද හරිද වැරදිද මේ ගුරුවරයාද අර ගුරුවරයාද මේ කර්මස්ථානද අර කර්මස්ථානද කියලා ඉතින්
දෙකට දෙතාවර හිතකින් ගත කරන්නේ. ඉතින් ඒක දෝෂයක් නෑ, ඒක යෝගාවචර අනුකම්පා කටයුතු දෙයක්. නමුත් භාවනා කරනකොට කරනකොට තමයි ඒ නිසක භාවය, ඒ කියන්නේ අවික්කප්පසාදේ පහළ වෙනකොට තේරෙනවා ඒක මේ හම්බ කරපු සියලු දෙයකටම වැඩිය හොඳයි. මොකද අපි මේ අකාලේ මැරෙන්නේ අවිශ්වාසය නිසා, බය නිසා. අද ලෝකේ 40%කට වැඩි සල්ලි විඳන් ගන්න අරසාවට. සරුවචනාංශයේ අබේ මුද්‍රාවට පෙන්නන්නේ අතේ ආයුද නැහැ කියලා ඇතා එනකොට මෙහෙම අත් දෙක පෙන්නනවා. මගේ පිස්තෝලත් නැහැ මට, කරාටෙත් නැහැ, කුන්ෆුත් නැහැ, මොකුත් නැහැ, නංචක්කුත් නැහැ. ඕ බලාපන් කියලා කෝකත් වැඩෙනවා. අබේ මුද්‍රාව කියලා කියන්නේ මම බයත් නැ, තොට මම බයත් නැ, තෝ මට තෝ මම ගැන බය වෙන්නත් එපයි කියලා. ඉතින් මේ බුදුහාමුදුරු තන්න ඇතුළේ සුද්ධ නම් මොකක්වත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා අපේ තියෙන ආයුධේම තමයි අපි වෙනසන්නේ. කඩු ගත්තෝ කඩු වෙන්න අසිනවයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. ආයුධයක් ගත්තනේ ඒකෙම ගොටි කන්නේ. බුදුහාමුදුරු අපට කියලා දෙනවා ওই විඥාණයට කතන්දර ගොතන තියන්නේ නැතුව මට ගෙදර එන්න කියන්නේ. ගෙදර ඇවිල්ලා විඥානේ ප්‍රකෘති තත්ත්වයට එන්න කියන්නේ ගංගා නංගකට කියන්නේ මොහොතට එන්නේ කියලා. ආවට පස්සේ අනන්‍යතාවේ නැති වෙනවනේ. අනන්‍යතාව විතරේ නැති වෙන්නේ. ආන්නෙතෙන්ට එන්න අපි මෙතෙක් කල් හම්බ කරපු දේවල් නම්බුණාම කැපකරන්න ලෑස්තිද? එහෙනම් ඒක කරපිට තියාගෙන ඔටුවෙක් ඉදිකටු ඉලකින් යන්න වගේ මේ අරකට කරපිට මොල්ලි දෙකම කරපිට තියාගෙන මේක හරහා යන්න හදනවාද? යන්න බෑ. යන්න බෑ. ඒ අර කරපිට තියාගත්ත ගති ටික නිසා. ඒ කරපිට තියාගත්ත නම්බුණාම අපි පිටිපස්සෙ එලවන්නේ නැහැ. අපි ඒක පිටිපස්සෙ එලවනවා මිසක්. ඒ අපිට දාසකම් කරන්නේ අපි ඒකට දාසකම් කරනවා. ඉතින් බුදුහාමුදුරු කියන ඒක මොඩයි. ඒක තකතිරුයි. මොකද ඊගාව එන මොකක්වත්ම නැති චිත්තක්ෂණය ඔය නම්බුනාමුලින් කෙලසිච්ච චිත්තක්ෂණයට වැඩිය හොඳයි. හරිම නිර්ආංකාරයි. හරිම අහිංසකයි. ඒ නිසා මේ බුදුදෙනන්සේ මේ ධර්මයේ දේශනා කරලා පස්සේ අග්ගිවච්ඡකොත් සඳහන් කරන දැන් නම් තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ ගහක් දිරලා ගිහිල්ලා කොළ හැලිලා නැටි හැලිලා පොතු හැලිලා සිවිය හැලිලා එලේ හැලිලා අරටුව විතරක් හිටගෙන ඉන්නවා වගේ ඔබ වහන්සේ දේශනා කරන දේ හරපද්ධතිය මේකයි කියලා දැනුවි තේරෙන්නේ මම මේ පිටිනේ ඇල්ලගෙන හිටියේ ලස්සනට කොළ වවාගෙන කොළ දාව සහිතව හැදිච්ච ගහ දිහා බලන්නේ මම කතා කරුවේ දැන් ගහ මැරිලා කොළත් ඇයිලා නටුත් හැලිලා පොතුත් ගැලවිලා සිවියත් ගිහිල්ලා එලෙත් හේදිලා ගහ හිටගෙන තියෙනවා මේකයි හරපද්ධතිය කියලා බුදුරජාණන්සේට වන්දනා කිරීමෙන් ඒ අග්ගිවච්ඡකෝත් සූත්‍රේ නිමාව සටහන් වෙනවා. ඒ නිසා අපිට නම් පේන්නේ අර ලස්සන කොළ දාව තියාගෙන රූපලාවන්‍ය දාවගෙන ඉන්න ගහේ ලස්සනක්. නමුත් මේකේ පෙන්වන්නට දන්නේ හරපද්ධතිය. බුදුරජාණන්සේ මේ බඩු විකුණන්න ගන්න පිටසෝපණයක් නෙවෙයි. ඒතුලේ හරපද්ධතියක් තියෙනවා. අන්නේ හරපද්ධතිය තේරුම් ගන්න අසන්නගේ හැව හැලෙන්න ඕන. අසන්න අර උපාධි කෝට් දාගෙන අඳගෙන කරන්න කිව්වොත් කරන්න බෑ. හැලෙන්නේ නැත්තම් අසන්නගේ උපාධි කෝට් එක හැලෙන්නේ නැත්නම් හැව හැලෙන්නේ නැත්නම් ඒක අසන්නගේ දෝෂයක් නෙවෙයි දේශකයාගේ දෝෂි. දේශනාව තියෙන්න ඕනේ හැව හැලෙන්න, ඇටි හැලෙන්න වදින්න ඕනේ. ඉතින් ඒකට එකපාරේ ගහන්න බෑ. එකක් ගහනවා ආය ඇදලා ගන්නවා ආය ගහනවා ආය ඇදලා ගන්නවා ඕම්බකට රිවර්ට් වෙන්න ගහන්න ඕනේ සර්පෙක් මරනකොට එකපාරක් ගහලා බෑ. පාරක් ගැහුවට පස්සේ වැටෙනවා. වැටලනොත් ටික වේලාගේ ආය නලිය. ඒකට ගහන්න ආය තොලු කුඩු වෙන්න ගහනවා. ඒජීදිත් මැරෙන්නේ ආයෙ සරයක් ගන්න. ඒත් නැත ගන්න. ඒක සිපුච්චන්න ඕන. ඒජීදි අලු ටිකක් ගිල වතුර කරන්න. නැතු කරන්න බෑ. මොකද කෙලස් අපිට ගහන්නේ වට කරලා. ඌටත් ගහන්න ඕනේ ගරිල්ලා ක්‍රමේ තමයි. ගහලා රටා වැටුණට ගණන් ගන්න එපා. ඒක අන්තිම විසයි එතකොට. ඔළුව කුඩු කරන්න බෑ. විස නිවස තුල තුඹස යා තුඹස තුල වේනා යා විස ගොහර ධර්ප යා දැකන අරු මෝරේ අපි මේ කෙලෙස් එක හුරතල් කරන පොඩ්ඩක් කලන්ති දාලා හරි වැඩේ හරි කියලා ඉන්නවා අරු ඇවිල්ලා දීපුවාම උග්‍ර විසෙන් ගහන්නේ එහෙම ගහලා පුඩු කරන්නේ ඔළුවත් කුඩු කරන්නේ පුච්චන්න පුච්චලා අලුත් එකක් ගිහලා දානකම් ඉවර කරන්න බෑ ඒ නිසා මේ අපි පටන් ගත්ත ගමනමයි ගමන ඕක විශ්වාසයෙන් යනවනම් අපිට තියෙන මේ කෙලෙස් එක හුරතල් කරන්න එපා කෙලෙස් එක hina වෙන්න යන්න එපා යා එන්නේ ඒ උකුල මුකුළු පාගෙන අපි අර බුදුහාමර පෙන්වපාර හරපද්ධතියටම යනකම් කෙලවරටම යනකම් ධූරේ පාර්තිය බිමතියක් නැතුව ඉදිරියට යන්න නම් නිතර බණ ඇහෙන්න නිතර කමට අනුසුද්ධ වෙන්න ඕනේ නිතර වැඩ කරන ඇත්තෙක් එකට ඉන්න ඕනේ අපි මේ අපේ කොටස කුට්ටිය කඩාන පැත්තකටලා ඉඳගෙන තනිව නිවන් දකින්න හදනවා කියන එක කරන්න අමාරුයි නිවන කියන එක පැත්තකින් සමාජ ධර්මයක් පුද්ගලිකව තමයි සාක්ෂාත් කරන්නේ කරන්නේ. ඒ නිසා අබුද්ධෝත්පාද කාලේ කොච්චර කෙරුවත් නිවන් දකින්නේ නැහැ. සමාජයේ ලැස්ති නැහැ. දැන් සමාජයේ ලැස්ති.
දැන් කෙලස් ගතියට වසං ගන්න යන්න එපා. හෙලි කරලා ඒ කෙලස් මතු කරලා දැම්මොත් කෙලස් වලට ඉන්න බෑ. ඒ දේ ඒ කෙලස් වසංගන ගතිය බයලජ්ජාව නෙවෙයි. ඒ කෙලස් වල ගතියක් ඒ නිසා මේ වගේ සූත්‍ර කියවනකොට තේරෙනවා. අසන්නාගේ පිටිමු ඉස්රායෙල් දෙකෙන්ම අල්ලාගෙන ඒ මනසට ඒ කාරණා වෙතු කර දීමේ බුද්ධ ඥානසිකේ අප්‍රත්‍යත ධෛර්යයක් තියෙනවා. ඒ වේ පුද්ගල ගැන විතර නෙවෙයි හිතලා කරන්නේ අපි ගැනත් හිතලා. නිසා අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි සැරේ තේරුම් නැති වුණාට ෂටගති මායවිගති තිබුණාට ඉදිරියට ඒක ඍජු කර ගන්නවා කියන අදහසෙන් අනිකු සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක වැඩ කරන පිසක් එක්ක ඉදිරියට යනකොට අපි ඒ ඔලමුල ගති පැත්තක දාලා අහිංසක වෙන්න ඕනේ. වෙනවා ඒක විද්‍යාදාත විනයක් කියලා එක වෙනවා. ඒක වළක්වන්නේ ඔලමුල කරන උලකොලන කරන්නේ නැතුව ධර්ම ගෞරවයෙන් ඉදිරියට යන්න. අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. ශිර දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.